හිතවත්මිට්තුු අපේ රටේ සුප්‍රකට කතාවක් තියෙනවා ඉතිහසේ සිද්ධපච්ච දෙයක් ඒ ආකාරෙටම නැවත වතාවක් සිද්ධ වෙනවන ඒක මොලින් විකඩමක් දෙවනු ඒක කේදවාචිකයක් කියන කාරලි. අද මේක සැබැයි වෙමින් තිබෙනවා සජිත් සම්බන් සජීත් නිරන්තරෙන්ම තමන්ගේ වට හිට පෙවුම් පාවලදලා තමන්ගේ බඩගෝස්තරය හදාගත්තු පුද්ගලි ඔබට මතකනම් සිරිකොට ගල්ගහපු අවස්ථාවේදී සංවිධානය කළේ සජිත්ල හයි ගල්ගහපු මිනිස්සූ කොටුකරගෙන මිරිහන පොලිස්සයට ගහිල්ලා නඩුදාපු අවස්ථාවේදී සජිත් තොත්ත බබා වගේ හැංගුණ. හැන්ගිලා අවසානයේදී ශරිකොතට ගිහිල්ලා බොහොම අයිංසක විදිහට යාප වෙලා නැමතවතාවක් පක්ෂයට සම්බන්ධ වනා. හැැයි ඒ වැඩට ි පිටිපස් ේ ග හිල්ලාල ැදි හත්තුನು ොහෝ සවිදායකරුන්ට තමන්ගේ සංවිධදායක දූරපවා අහිමනා හැබැයි සජිත්තේ ගැන කතා කරේඉන්නැ. මිත්‍ර නි ජි್ ඉතිහාන්සේම මෙහෙමයි. සජිත්್්‍යතුරන් නෙමේ ප්‍රේමදසත් මේ බලුවඩේ කර සජි್ගගේ තාත්තා ඔපට මතකන ඉಂදු ලංහා ගියසුම වෙලාවෙ? සිද್ගේ මහයිකා රටගිය, ඒක ඉන් තමයි ඒ කාලි තාපොලලිුවේ බල්ලට රටගියා බල්ලා රටගියා කියලා. එද මිනිස්සූ රටේ, ල්ල කියෙල හැදුේ සජිග්ග තාත්තා. විශේෂයම සදිිග්‍ය තාත්තා මේරටේ ගවසම ඒ ඉන්දු ලංකා ගිවසුම අත්සංකරපු වෙලාේ පළමුුවකර මේ රටේ මාරුණ. ඉන් පත්සේ ලංකාට ඇවිල්ලා ඔහු උඩ්ඩ පැනපෙන කෑගහනවා මම කැබිනෙට්ටකේ මේට විරුද්ධ වන මං ඒ සඳහා මට දරන්න පුළුවන් උපරිම වහන්සේ දරුයි කියන කාරණ. මිටටෝර්ණී සත්‍ය වශයම කැබිනෙට්වුව තුළ නැත්තම් තී. රු එකුතුල ගච්ඡා කරීමේදී කිසිම දවසක චන්දවිම්සීමක් කරන්නේ නැහැ. සාම්‍යෙන් සාමහෙක් එකත්තුවෙන් තමයි තීන්දයකට යන්නේ කිසියම් පුද්දලකෙකට විරුද්ධනං කළහැකි එකවදේ තමයි ඉල්ලලාආස්වීම. හැබැයි ඒ වැඩේ එදා සදිිග්්‍ය මහයිකාරෙත් නෑ අද වෙනකොට සදිත් කරන්නේෙත් නෑ. විශේසම සධිත්ත මේ ආ්ඩුව සමඟ කිට්ටු ගණදනුවක්තියනවා. ඒ තමයි සධදිද්ග නංග හොරසල්ලි ගහල අහුත්්‍යය ලාවේ මහින්ද රාජ පක්ගාවට ඔහග අම්ම එකනේ සජිද්ගේ අම්ම දුගලගෙහිල්ලා අටවැඩක් තත්ත්වයකව්වට පස්සේ. මහින්ද රාජ පක්ස සදිද්්‍ය නංගිව විනාඩියක්වත් රිමන්නක නොදිය දහස් කර. හඩුමගානේ සජිද්්‍ය නංගිගෙන් කට උත්තරයක් පත් සටහන් කරගත්වෙෙන. ඒ නිසා විශේෂයම සජිත්්‍ය විශාල යුතුගමක් හ වගකීමක් වෙලා තියනවා මේමනකොට මේ විපක්ෂය පාවලදීලා ගෝටගාව දනගැහිම්. ම පහුගේ දස්සල හරිින් බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා කාඩිනැල්තුමා ගෙන මැල්කම් ්‍රරන්ජිත් ගැන මල්කම් ප්‍රන්ජසිිත් කෙලගන්නේ නොම්බර එක කුපාඩි වැඩකරන පුද්ගලෙක් කියෙන එක ඉතිහාසයේ සඳහන් වුණා විශේෂයම තමන්ගේ ඥාති දියනියකට සුදුසුකම් නැතුව ඇම්බසික ඇම්බසිදකක් හ හදල දුන්නා. ඒ විතරක් නෙමෙයි එදා මේරටේ මිනිමරුම් සිද්ධබද්දි මානුවහිකම් උල්ලංගඩේ බෙද්ද. ජාති්‍යන්තරය විසින් GSP නමත්තක වෙලා මහින්ද රාජපක්ෂ ඇරයා දූත කණ්ඩෑම කොහමරක කරගෙනින්. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට විශේෂයම චරිතසාහතික දෙන්න මේ කාලකාන්න විදිහට මේ කාදිනෙල්තුමා ඉදිරි පත් වන. හැබයි තමන්ගේ කතෝලික පියවරුන් පවා උත්සගෙනකි හිල්ලලා මරපු අස්ථාවේී ඒ වෙනුවෙන් වචනයක් පත් කතා කරේන්න. මේ නිසා හරින් කියපු කතාව ඇත්ත ඇත්තවශයම කානිනැල්තුමා කරේ දේශපාලනයක් එහෙමන්නක් තම් ගෝටට කඩයමක් ඒක විවක්ෂයට බරපතලලෙස බලපෑවවා. හැබයි මේ වන්නකොට සජි දෙකට නැවිලා දනගහලා මේකට සමාවය දෙලා තියෙනවා. මිත්තවරුනි තමන් වෙනුවෙන් කෑගහපු මිනිියෙක් මේ විජයට පහවල දෙීම දෙන. සදිිත්ලෝග මිනිස්සු සමඟ ගොඩන ගන දේශපාලන ගමන මොකක්ද කියක අද. මේරටේ ජනතාවට කල්පනනා කරණන්න සිද්ධ වෙලා අතිබෙනවා මිත්‍රෝනිී අර්ගලන්තතුර ජයග ්‍රහනයක් මුතිබව ඔබඩ සීපත් කරමින් මාවබීන් සමුගල්. ඔබ සෑමට ජය.